ඊයේ අපිට වාර්තා වුණා අධිකරණයට ගිහිල්ලා තියෙනවා කියලා යම් පාර්ශ්වයක් අධිකරණයෙන් ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පැවැත්වෙන කාලය පිළිබඳ අර්ථකථනයක් දෙනකම් මැතිවරණ කොමිසමේ කටයුතු ඉස්සරහට කරගෙන යන එක වළක්වන්නේ කියලා ඉල්ලීමක් ඉදිරිපත් කරමි. මංජුල දැන් මෑත කාලේ අපි බැලුවොත් ඡන්දයක් එනකොට ඡන්දයක් ලං වෙනකොට හුඟක්ම ආසන්නයට ආවහම අපිට පේන එක තමයි වෙනදා දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශ ආදෙනවා අපේක්ෂකයෝ තෝරනවා. හැබැයි දැන් ඒ දෙකම නෙමෙයි දැන් කරන්නේ උසාවි යනවා. මේක පහුගේ මැතිවරණ ගානක් තුලම පෙනුණානේ. මේක ඇත්තටම ටිකක් උපක්‍රමික නැඹුරුවක්. මේ උපක්‍රමික නැඹුරුව එන්නේම පාලකයා තුල බොහෝ දුරට තමන්ගේ ඡන්ද තමන් ජන ප්‍රසාදය අඩු වෙන අවස්ථාව වන විට. නමුත් ලෝකේ බැලුවට පස්සේ ඇත්තටම මෙලෙස නඩුකර ඉදිරිපත් කරමින් ඡන්දේ කල් දැමීම සඳහා ගන්නා උත්සාහයන් ඉතාම අවමයි. මේක මේ ශ්‍රී ලංකාවට ආවේනික තත්වයක් බවට රැල්ලක් බවට යම් ආකාරයකට පත් වෙලා තිබෙනවා. අධිකරණයකට ගියාට පස්සේ අවශ්‍ය වෙන්නේ මැතිවරණය පවත්වා ගැනීම නොවේ, ඒ කාලපරාසයේ යම් කාලයක් ලබා ගැනීම. මට හිතෙන්නේ මේ අවස්ථාවේදීත් උත්සාහය ගන්නේ වසරක් හෝ වසර දෙකක් එහෙම නෙවෙයි. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් විමසුමකට ලක් වුණාට පස්සේ එය ඉතාම කඩිනමින් මෙවැනි කරුණුවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇත්තටම යම් ප්‍රවේශයක් ලබා ගන්නවා. මෙතනදී උත්සාහ කරන්නේ මගේ මතය අනුව මාසයක් අඩුම තරමින් සති කිහිපයක් ලබා ගන්න. ජූලි 17න් පසුව සෑම අවස්ථාවකදීම සෑම දිනකදීම මැතිවරණය පවත්වන්නට උත්සාහ ගන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාව මේ නඩුකරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් සතියක දෙකක කාලයක් ඇසුනොත් එහිදී මැතිවරණ කොමිෂන් සභාවට ඉතාම පැහැදිලිව කියන්නට පුළුවන් අපි මේ ප්‍රකාශයට පත් කරන්නට සූදානම්. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුකරයක් තිබෙන නිසා අපිට නොහැකි ඒ තීරණය ගන්න කියලා එතනින් සති දෙකක තුනක කාලයක් එනවා. ඒ සති දෙකක තුනක කාලය ප්‍රමාණවත් එතකොට ඉඩම් බෙදා දීම ආදී කටයුතු හා මේ ජනතාවට වඩාත් සමීප වන සහන සැලසීම මැතිවරණ ප්‍රවර්ධනයක් ලෙස තව සති තුන දෙක තුනකින් ඉවර කරන්න පුළුවන්. ඉතින් එම නිසා මෙහි අරමුණ මම හිතන්නේ ටයිමින් ගේම් එකක් පොඩි කාලයක් ලබා ගැනීම සඳහා අධිකරණය උපයෝගී කර ගැනීමට තමයි මේ උත්සාහ කරන්නේ.